මෙවර යලකන් නීතිය ගොවීන්ට සහනාධාර ලෙස ලබා දීම සඳහා බණ්ඩිපොහොර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙහිදී බණ්ඩිපොහොර ලෙස සුලභව යොදන පොටෑසියම් පොහොරක් වන මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 38500ක් ආනයනය කිරීමට පියවරගෙන තිබෙනවා. ජාත්‍යන්තර තරගකාරී ලන්සු ක්‍රමය අනුගමනය කරමින් එම පොහොර ආනයනය කිරීමටයි පියවරගෙන ඇත්තේ. රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ ගොවීන් වෙත ඒවා බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. හිඟුරක්කොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගල්ලෝයි ප්‍රදේශයේ අක්‍ර 10ක පමණ භූමියක පවත්වාගෙන යන සාර්ථක පළතුරු වගාවක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. කාපනික පොහොර පමණක් යොදා කරමින් මෙම වගාව සාර්ථකව සිදු කර තිබුණා. ගල්ලෝයි සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ සෙබළුන් මෙම ගස් ලැබු සහ කෙසල් වගාව පවත්වාගෙන යනවා. කෙසල් වගාව පමණක් නෙමෙයි මේ වගා භූමිය තුල තියෙන සියලුම වගාවන් පවත්වාගෙන යන්නේ කොම්පෝස්ට් වගාවෙන්. ඉතාමත් මාති සාර්ථක කෙසල් හෝ අනිත් සියලුම වගාවන් ඉතාමත් අති සාර්ථක වගාවක් බවට පේනවා. සාර්ථකව කොමාරිකා වගාව සිදු කරන ව්‍යවසායකෙක් පිළිබඳ තොරතුරු අපට ගලින් පිදුරුවව ප්‍රදේශයෙන් වාර්තා වුණා. කේබී බණ්ඩාර දිසානායක මහතා වසර 10කට වැඩි කාලයක් කොමාරිකා වගාවේ නිරත වෙනවා. මෙම වගාව ඉතා පහසුවෙන් සිදු කළ හැකි බවටයි දිසානායක මහතා පැවසුවේ. ඕනතරම් කොමාරිකා තියෙන කට්ටියට වෙළඳ පොලේ ගන්න. හැමදාම රුපියල් 5ට 10ට 4ට 7ට කොමාරිකා දෙන්නම් කියනවා. නමුත් හැබැයි මේකට අවසානේ සර්විස් එකක් දෙන්නේ කවුද කියන එක සම්බන්ධව මේකට අවසානේ වගකීමක් දෙන්නේ කවුද කියන එක සම්බන්ධව සහ නිවැරදි පැලයක්. මොකද අපිට දන්න වෙන්නේ වියදම් කරලා හදනකොට මේ එක පැලයක් වෙන්න පුළුවන්. දැන් අපිට එකම අක්කරයක අවස්ථා දෙක කොමාරික හිටවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ අපි වියදම් කරලා. නමුත් ඒක අවස්ථාව අපි හරියට වියදම් කළ කොහොමද කොමාරික හිටවන්නේ කියන කාරණේ අපි විශේෂයෙන්ම පැලේට වඩා එහා පැත්තේ අපි බලන්න ඕනේ. ඒත් නිවැරදි පැල ලබා ගැනීමයි වැදගත්ම කාරණේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.